අපිට ලියන්නත් පුළුවන්. දැන් අපි කාලය අපතේ නොයවා ඉක්මනින්ම කතා කරමු ධනය ගැන. මොකද ධනය ආකර්ෂණය කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. ධනය නිසා බොහෝ විපත් ලෝකෙ සිද්ධ වෙනවා. ධනය නිසා ජීවිතය සන්තෘෂ්ටියට පත් වෙනවත් කියලා ඔබ දන්නවනේ. එහෙමනම් අපි ධනය ගැන කතා නොකර ඉන්නේ ඇයි මේ වෙලාවෙත්? අන්න ශාලිකා, යකා ආව එළියට. මොකද්ද මේ යකා ධනෙ හින්දා ලොකු ප්‍රශ්න එනවා කියලා කිව්වන්නේ? මේ ඔය බලපෑම කර යකා, මේක තේරුම් ගන්න. ඒ කියන්නේ අනුන්ගේ ධනය ගන්න ගියාම වෙන දේවල් සනත්ටි. හැමතිස්සෙම ධනය කියලා කියන්නේ දැන් හිතනවා මේ සල්ලි කියන දේවල් ගස් වලින් කඩා ගන්නද, එහෙම නැත්නම් අපි දැන් අපි වෙනුවෙන් සල්ලි මුද්‍රණය කරනවද, එහෙමත් නැත්නම් තව සමහරකට කියන ඉතින් අපි සල්ලිකාරයෙක් වෙන්න නම් තව කෙනෙක්ව තලාපෙලාගෙන සල්ලි ගන්න ඕනෙනේ, එහෙම නැත්නම් රවට්ටලා ගන්න ඕනෙනේ කියන එක තියෙනවා. හැබැයි මේක නෙමේ සත්‍ය. සත්‍ය නම් අනන්තවත් ධනය ඔබ කරා තියෙනවා. මුදල් print කරන්නේ මහ බැංකුව විසින් නියමිත ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ධනයට සීමාවක් නැති බව. ධනය ඕන තරම් විදියට ලැබෙනවා. අපි තාමත් අපිට පොළොවට ලැබෙන සූර්ය ශක්තිය අපි 100%ක් ප්‍රයෝජනට ගන්න නැහැ. ඇත්තටම 1%ක්වත් ප්‍රයෝජනට ගන්න නැහැ. එතකොට මේ අපි අපතේ හැරලා දාන සම්පත්, අපතේ හැරලා දාන දේවල්. ඒ වගේම මූදේ තියෙන සුණං, මුහුදේ තියෙන සම්පත් වලින් අපි තාමත් ප්‍රයෝජනට ගන්නේ කොයි තරම් අල්ප දෙයක්ද? ඔබේ සිතුවිලිත් ඒ වගේ. ඔබේ සිතුවිලි වලින් අපි තාමත් ප්‍රයෝජනට ගන්නේ 2%කටත් 3%කටත් වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි ඔබට නිරන්තරයෙන් මෙනෙහි කරන්න මෙන්න මේ දේ ඔබ අහලා තියෙනවද? යුදෙව්ව කියන්නේ ලෝකේ ඉන්න සුවිශේෂම ජන කොට්ටාශයක්. යුදෙව්වන්ගේ දක්ෂකම් සහ ඒගොල්ලන්ගේ ආගම් වලින් ඇති කරලා තියෙන දේවල් පිළිබඳව ඉතාමත්ම හොඳ විදියට කතා කරනවා. මේකට විරුද්ධ දේවලුත් තියෙනවා. හැබැයි මේ යුදෙව්වෝ තමයි බුද්ධිය, එහෙම නැත්නම් අර අපි ඉස්සල කියපු විදිහට විද්‍යා ලක්ෂ්මි, මේ විද්‍යාව පැත්තෙන් ඉතාමත්ම ලෝකේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෝ. බොහෝ නිර්මාණ ශිල්පී, බොහෝ ධනවතුන් යුදෙව් ජාතිකයෝ. මේ ලෝකේ බිහි කරලා තියෙන විශිෂ්ටයෝ යුදෙව් ජාතිකයෝ. අයින්ස්ටයින්ගෙන් පටන් ගත්තාන් පස්සේ Facebook ආවෙත් යුදෙව් ජාතිකයෝ නිසා. දැන් මේ බලන්න යුදෙව්වෝ කරන දේ. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඒගොල්ලෝ විශ්වාස කරනවා හම්බෙන මුදලින් 10%න් 1%ක් නැවත ගන්න පුළුවන් විදියට පාවිච්චි කරන්න යොදවන්න කියන එක. ඒ කියන්නේ Tamanට මුදල් ලැබෙන සෝස් එකට. දැන් ඊතන ටීචර් කෙනෙකුට වැටුපක් හම්බෙනවා. මේ වැටුපෙන් 10%න් 1%ක් යොදවන්න Tamanගේ ස්කිල් එක ඩිවලප් කරගන්න. ටීචින් ස්කිල් එක. ආයෝජනය කර යුතුයි තමා කරන දේ වැඩි දියුණු කරගන්න 10%ක්. මේක කියනවා දෙවියන් වෙනුවෙන් කැප කරනවා වගේ තමයි කියලා. කියන්නේ දෙවියෝ වෙනුවෙන් කියන්නේ දෙවියෝ වෙනුවෙන් කියලා දේවාලයකට දෙනවා කියන එක නෙමෙයි මෙතන. මේක ආගම්වල සමහරව එහෙම පාවිච්චි කරලා තියෙනවා. මේ අපි හින්ද අපි ආඥා කරලා තමයි මේ ආදායම ගත්තේ, හින්ද 10%ක් අපිට දෙන්න කියලා සල්ලි කොල්ලකන මේ සමහර ආගමික සංවිධාන තියෙනවා. අපි ඌට කියන්නේ කල්ට් කියලා කියනවා මිසක ආගමික සංවිධාන නෙමෙයි. මොකද දෙයියෝ මිනිසුන්ට සල්ලි දීලා දෙයියෝ මිනිසුන්ගේ සල්ලි කොල්ලකන ජාතියේ දෙවි කෙනෙක් මන්නම් අහලා නැහැ. හැබැයි ඒ විදිහට කල්ට් සංවිධාන ලංකාවෙත් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට හම්බෙන ආදායමින් 10%ක් කොල්ල කනවා. මේ සංකල්පය එක නෙමෙයි යුදෙව් සංකල්පයේ. යුදෙව් සංකල්පයේ තියෙන්නේ ඔබට මුදල් ලැබෙන ශේත්‍රය. දැන් හිතන්න ඔබ ඉඩම් බ්‍රෝකර් වැඩ කරන කෙනෙක්. ඒ සඳහා ආයෝජනය කරන 10%ක්වත් ඒ සඳහා ඉගෙන ගන්න, ඒ සඳහා ප්‍රවීණෙක් වෙන. මතකද අපි ගිය සුමනෙත් කතා කරා ඔබ ඔබේ ශේත්‍රයේ දවසකට පැයක්වත් ඉගෙන ගන්නවා නම් ඔබට ඉතාමත්ම කෙටි කාලෙකින් ඒ ශේත්‍රයේ ඉන්න ප්‍රවීණියව අතරට යන්න පුළුවන්කම ලැබෙනවා කියලා. දවසකට එක පැයක් විශේෂඥයෙක් වෙන්න පුළුවන්කම හම්බෙනවා. එහෙමනම් 10%ක් යොදවන්න මේ සඳහා. ඔබ කරන දේ හරියටම කරන්න. 10%ක යොදවන්නේ ආයෝජනයක් විදියට. ඒක නැවත පෙරලා ලැබිය යුතුයි. මේ ලැබෙන දේ ලබා ගන්න නම් ඔබ දෙන දේ පැටව ගහලා එන්න කියලා යවන්න. ඒ කියන්නේ මෙන්න මේකයි එතන තියෙන නීතිය. ඔබේ ධනය යම් කිසි වෙලාවක දෙන්න වෙනවා. ධනේ ළඟ තිබුණොත් ධනේ රැඳෙන්නේ නැහැ. අපි හිතනවා ධනේ රැස් කර ගැනීම තමයි ධනවතෙක් වීමේ මඟ කියලා. ධනේ රැස් කර ගැනීම නෙමෙයි සිදුවිය යුත්තේ, ධනේ වියදම් කිරීමයි. ධනේ වියදම් කරන්න ඕනේ ධනවතෙක් වෙන්න නම්. හැබැයි ඒ වියදම් කර යුත්තේ ආයෝජන මාර්ගවල මිසක වියදම් කිරීමේ මාර්ගවල නෙමෙයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නම් මෙතන දේශනා කරන්නේ 25%ක් විතරක් පරිපෝෂණය සඳහා වියදම් කරන්න.
25% විතර පරිභෝජන සඳහා වියදම් කරන්න 50% ආයෝජනය කරන්න කියලා. මේ ආයෝජනය කියන්නේ මුදල් පැටව ගන්න දේවල් වලට ආයෝජනය කරන්න. දරුවෙකුට උගන්වනවා කියලා කියන්නේ මුදල් පැටව ගන්න දෙයක්. ඉඩමක් ගන්න වියදම් කරනවා කියලා කියන්නේ ධනය පැටව ගන්න දෙයක්. හැබැයි අපේ රටේ අංක 1 කිල අංක 1 ධනය නැති කරන දේ තමයි ගෙවල් වලට සල්ලි යට කිරීම. මොකද මේ හදන ගෙවල් හදන්නේ. ඒ කියන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණය ගියක් නෙමෙයි හදන්නේ මාලිගාවල් හදන්න යනවා. ඒකයි ප්‍රශ්නේ. මාලිගාවල් හදන්න ගිහිල්ලා ඊගවට කොයි තරම්නම් වහල ගහගත්ත නැති බිත්ති තියනවාද? හැමතිස්සෙම ඒක මුදල් ලැබෙන දෙයකට ආයෝජනය කරන්නේ. හැබැයි ඒකේතරම කාමරයක් කුලියට දෙන්න පටන් ගත්තොත් ඔබ කාමර දෙකක් මුලින් හදනවා, එකක් කුලියට එකක් ඔබට. අන්න ඔබට ඊගව කාමරයට යන්න සල්ලි ලැබෙනවා. ඒකින්ද හැමතිස්සෙම තමන්ගේ සුපිරි ජීවිතයට කරනු ලබන වියදම වෙනුවට ආයෝජන අවස්ථාව ගැන විතරක් හිතන්න. ඇඳුම ආයෝජනයක් මිසක ඇඳුම පරිභෝජනය කරන දෙයක් නෙමෙයි. ඇඳුමක් ආයෝජනය වෙන්නේ ඇඳුමකට ගෙවන මුදල වටින්නේ ඇඳුමක් ආයෝජනයක් නිසා. සිරස FM සිවිසෙසක් වලදී කතා කළ යුතු හුඟක් දේවල් ගැන සමත් අපිට මේ පැහැදිලි කරන දේවල් වලදී ආයෙත් ආයෙත් ඉස්මතු වෙනවා. ශාලිකමං ඉවර කරන්න කලින් ආයෙත් මේක චුට්ටක් කියන්නද? කියන්න. ගෙදර රෑ නිදාගන්න ඇඳේ බෙඩ්ෂීට් එකට වැඩිය, වියදම් කරනට වැඩිය, කර්ටන් එකට වියදම් කරනට වැඩිය ඇඳුමට වියදම් කරන්න. ඒයි කියලා කියමුද මේ විරාමෙන් පස්සේ? ඔව්. සිරස FM සිවිසෙසක් වල මේ මානව හැකියාව විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ රෑ 10 වෙනකම් වාගේ ගෙදර ඉන්නවා.